හොඳයි හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොනවාද ඔයාලට මතකද ගිය සතියේ කරේ මම අර චාලක රසායනයේ පේපරේ ඒකේ ප්‍රශ්න 25ක් වෙනකම් විතරයි අපි කරේ. ඒකේ ඉතුරු ටික තමයි අද කරන්නේ. හොඳයි. ගණ්ඩ එක අතට 25 වෙනි ප්‍රශ්න දක්වා අපි කරලා තියෙනවා. ගිය සතියේ හිටියේ නැත්තම් මතකද දන්නේ මේ මම අර අණ්ඩාංග ජ්‍යාමිතිරයි සංඛ්‍යාන්ටයි ලියන නෝට්බුක් දෙකක් දුන්නා. ඒක ඇතුළට දාලා දුන්නා මේ පේපර් දෙකක් තාප රසායනයටයි චාලක රසායනයටයි. තාප රසායනයට තාප රසායනික කතා කරලා ඉවරයි. ඒක කලින් දාලා තියෙනවා. දැන් කතා කරන්නේ චාලක රසායනය. චාලක රසායනික පළවෙනි කොටස ප්‍රශ්න 25ක් වෙනකම් ගිය සතියේ එක දාලා තියෙනවා මම. අද 26 වෙනි ප්‍රශ්නේ ඉඳන් හරි ගණ්ඩ එක අතට පුළුවන් නම් මම සාකච්ඡා කරන්න කලින් මේ ඉරි ගහණය වට පොඩ්ඩක් ඉස්සරහින් හරි ඉරක් ගහගෙන යන්න. Hi. प्रश्नांक 26 प्रतिक्रियावक उष्णत्वय सेल्सियस अंशक 10 කින් වැඩි කරපුවාම ආසන්න වශයෙන් මොකද වෙන්නේ ප්‍රතික්‍රියාවේ වේගය ශීඝ්‍රතාවය අහලා තියෙනවා බලගේ නෝට් එකේ හැමමම තියෙනවා දෙගුණයකින් වැඩි වෙනවා मट कलीम पुरुआत प्रकाश वलिंग सावाद्य बनवी सावाद्य के लिए वैरदी सावाद्य के लिए वैरदी हरी ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි වන විට ප්‍රතික්‍රියාව වේගවත් වෙනවලු. ඔව් අංක 1 හරි. සින් කැබලි වලට වඩා සින් කුඩු වේගයෙන් HCl සමග ප්‍රතික්‍රියා කරනවලු. ඔව් කැලි වලට වඩා කුඩු වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. දෙකත් හරි.
ඊළඟට බිංදුවයි දශම එකයි මවුල ඝන ඩෙසිමීටරට HCl වලට වඩා වැඩි වේගකින් බිංදුවයි දශම දෙකයි පහයි මවුල ඝන ඩෙසිමීටර වල HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවලු සාමාන්‍යයෙන් බිංදුවයි දශම එකට වඩා බිංදුවයි දශම දෙකයි පහ වැඩි ඉනේ බිංදුවයි දශම එකයි එකට වඩා බිංදුවයි දශම දෙකයි පහ වැඩි ඉතින් බිංදුවයි දශම දෙකයි පහ කියන සාන්ද්‍රණය වැඩි HCl එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේගෙන් ප්‍රතික්‍රියා කරනවා එතකොට උත්තරේ 3ත් හරි ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි හතරවෙනි එක යම් නියත පරිමාවක පවතින ප්‍රතික්‍රියක මවුල ගණන වැඩි වන විට ප්‍රතික්‍රියාව වේගවත් වෙනවලු හරි ඒ කියන්නේ ප්‍රති ඒ කියන්නේ අණු ගණන වැඩි වෙනකොටත් අනුගලන වැඩි වෙනකොටත් ප්‍රතික්‍රියා වේගවත් වෙනවා හතරත් හරි ඊළඟට පහ 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට වන H2SO4ට වඩා වැඩි කාලෙකින් 0.2යි මවුල ඝන ඩෙසිමීටර වන H2SO4 KOH සමග ප්‍රතික්‍රියා කරනවලු ආන් එක වැරදි බිංදුවයි දශම එකට වඩා බිංදුවයි දශම දෙක වැඩි ඉනේ ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි වුණාම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා සාන්ද්‍රණය වැඩි වුණාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද වෙන්නේ වැඩි වෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ වේගය වැඩි කියන්නේ කාලය වැඩි වෙන්නේ කාලය අඩු වෙන්නේ කාලය අඩු වෙන්නේ එතකොට මෙතන අනිවාර්යෙන්ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා හැබැයි ටයිම් එක අඩු වෙනවා අඩු කාලෙකින් තමයි වෙන්නේ උත්තරේ පහ විසියට පහත ප්‍රකාශ තුනෙන් සාවද්‍ය වනුයේ සාවද්‍ය කියන්නේ වැරදි ඒ උෂ්ණත්වය වැඩි කල විට ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු වන බැවින් ප්‍රතික්‍රියාව වේගවත් වෙනවලු උෂ්ණත්වය වැඩි කරපුවාම මේ සක්‍රියන ශක්තිය හොලවන්නවත් බෑ සක්‍රියන ශක්තිය අඩු කරන්න පුළුවන් වෙන්නේ මේ උත්ප්‍රේරක වලට විතරයි ඒ කියන කෙනා වැරදි B උෂ්ණත්වය වැඩි කිරීමේදී ප්‍රතික්‍රියක අණු අතර ඒකක කාලයකදී සිදුවන ඝට්ටන ප්‍රමාණය වැඩිලු ඔව් උෂ්ණත්වය වැඩි වෙනකොට ගැටුම් ප්‍රමාණය මොකද වෙන්නේ වැඩි වෙනවා B හරි උෂ්ණත්වය වැඩි වන විට අණුවල ශක්ති ප්‍රමාණය ඉහළ යනවලු ඔව් උෂ්ණත්වය වැඩි වෙනකොට අණුවල චාලක ශක්තිය වැඩි වෙනවා තමයි C හරි එහෙනම් මේකේ වැරදි ප්‍රකාශය තමයි A අංක 1 විසිනාමය යම් ප්‍රතික්‍රියාවක කාල පරාසය සමග ශීඝ්‍රතාවය පහත දැක්වෙනවා ඉනි වැරදි හරි නිවැරදි අනුපිළිවෙල වන්නේ කාලය මිනිත්තු 0 ඉඳන් 5 දක්වා ශීඝ්‍රතාවය R1 කාලය මිනිත්තු 6 ඉඳන් 10 දක්වා R2 කාලය මිනිත්තු 11 ඉඳන් 15 දක්වා R3 හරි සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවේ වේගය වැඩි මුලින්ම වගේ ආරම්භයේදී වේගය මොකද වෙන්නේ වැඩි R1 නේ පටන් ගන්නකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගොඩක් වැඩි. එතකොට R1 වැඩි. R1 වැඩි නම් උත්තරේ 2 හරි 5 හරි. 2 හරි 5 හරි. ඊට පස්සේ ප්‍රතික්‍රියාව වෙලා මැදක් යනකොට යම් තාක් දුරට වේගය අඩු වෙනවා. යම් තාක් දුරට වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි අවසානෙට අවසානෙට ගොඩක් අඩු වෙනවා වේගය. පටන් ගද්දි වේගය වැඩි, මැදට යනකොට ටිකක් අඩුයි, අවසානෙට යනකොට ගොඩක් අඩුයි. එහෙනම් උත්තරේ 2. උත්තරේ 2. මේ වගේ ප්‍රශ්න අපිට හිතලා ලස්සනට ගන්න පුළුවන්.
Question number 30. Is there any question? ඉස්සෙනි ප්‍රශ්න පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශයේ වනුයේ අසත්‍ය වැරදි එක ඝන ප්‍රතික්‍රියකවල අණු ගැටෙන වර්ගඵලය වැඩි වූ විට ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයේ වැඩිලු අණු ගැටෙන වර්ගඵලය වැඩි වුණාම ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය වැඩි ඒක හරි දෙක උෂ්ණත්වය වැඩි කල විට සක්‍රියන ශක්තිය ඉක්ම වූ අණු ගණන වැඩි වෙනවා ඔව් උෂ්ණත්වය වැඩි කරපුවාම අර ප්‍රතිඵල වැඩි වෙනවනේ ඒ කියන්නේ සක්‍රියන ශක්තිය ඉක්ම වූ අණු ගණන මොකද වෙන්නේ වැඩි වෙනවා ඒව මතකම නැත්තම් නෝට් එක පෙරලලා බලන්න ඒව මතක් කරගන්න බෑ දැන් 3 උෂ්ණත්වයේ ඉහළ ගිය විට ප්‍රතික්‍රියක අණු අතර ඝට්ටන සංඛ්‍යාව වැඩි වී ප්‍රතික්‍රියාව වේගවත් වෙනවා හරියටම හරි ඉතින් උෂ්ණත්වය වැඩි වුණාම ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා 4 උත්ප්‍රේරක යෙදීමෙන් ප්‍රතික්‍රියාවට වැඩි කාලයක් ගත වෙන නිසා ප්‍රතික්‍රියාව වේගවත් වෙනවලු උත්ප්‍රේරක දාපුවාම ප්‍රතික්‍රියාවට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ අඩු කාලයක් තමයි ගත වෙන්නේ උත්ප්‍රේරක දාපුවම ශීඝ්‍රතාවය වැඩි වෙනවනේ අඩු කාලයකදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා එහෙනම් වැරදි ප්‍රකාශය වෙන්නේ උත්තරේ 4 31 උත්ප්‍රේරක සම්බන්ධයෙන් පහත ප්‍රකාශවලින් සත්‍ය වනුයේ උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරනවලු හරියටම හරි උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක සක්‍රිය ශක්තිය අඩු කරනවලු ඔව් අර අණු පණින්න ඕන සීමාව ඒ කියන්නේ ප්‍රතිඵල බවට පත් වෙන්න ඕන ශක්තිය අඩු වෙනවා සක්‍රිය ශක්තිය අඩු කරන එක හරි උත්ප්‍රේරක මගින් ලැබෙන ඵල ප්‍රමාණය වැඩි කරයි ලැබෙන ඵල ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ ලැබෙන ඵල ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ उत्प्रेरक उत्तरे ए सह बी नेद ए थारी बी थारी सी वे पैरदी उत्तरे तुन इस देकर उत्प्रेरक संबंधन सावाद्य वनुई वैरदी वैरदी प्रकाश्य वनुई උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණය වෙනස් කරනවලු යාන්ත්‍රණය කියලා කියන්නේ ප්‍රතිඵල සැදෙන ගමන් මාර්ගය වෙනස් කරනවලු ඒක හරි උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ ගමන් මාර්ගය වෙනස් කරනවලු ගමන් මාර්ගය තමයි වෙනස් කරන්නේ හරි දෙක හරි එක කියන්නකෝ බලන්න ටික ඊළඟට 3 උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වෙනස් කරනවලු ඔව් අඩු කරනවා උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් කරනවලු 4ත් හරි 5 උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසය වෙනස් කරනවලු 1ද 5ද 1ද 5ද කල්පනා කරලා බලන්න ඔව් ශක්ති විපර්යාසය වෙනස් කරනවා 5 ඒ කියන්නේ උත්ප්‍රේරක දාපුවාම වැඩි ශක්තියක් නෙමෙයි යන්නේ අඩු ශක්තියක් යන්නේ තේරුණාද යම් ප්‍රතික්‍රියාවක් කරන ජූල් 100ක ශක්තියක් ඕන නම් උත්ප්‍රේරක දාපුම ජූල් 50න් 60න් 70න් වැඩේ කොට දා ගන්න පුළුවන්. එහෙනම් මම අර කලින් කියප එක තමයි වැරදි. මොකද ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ.
මට ඒක චුට්ටක් එහෙම මිස්සුණා මොකද ප්‍රතික්‍රියා මාර්ගය තමයි වෙනස් වෙන්නේ එක උද්වේගකමකින් ප්‍රතික්‍රියා යාන්ත්‍රණය වෙනස් කරනවා කියන එක තමයි වැරදි වෙන්නේ කොයිම වෙලාවකත් ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ ක්‍රියාවලිය උත්තරේ එක තිස්තුන උත්ප්‍රේරක සම්බන්ධව සත්‍යවණුයේ උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය වෙනස් කරන එන්තල්පි කියන්නේ ශක්ති විපර්යාසය හරි ඒක හරි ඊළඟට දෙක උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවට ගතවන කාලය වෙනස් නොකරයි නෑ නෑ වෙනස් කරනවා ඒක හරි නේද කොට බලමු උතුරත් බලමු උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවට ගතවන කාලය වෙනස් නොකරයි නෑ වෙනස් කරනවා අඩු කරනවා කාලය ඊළඟට තුන උත්ප්‍රේරක මගින් ලැබෙන ඵල ප්‍රමාණය තීරණය කරයි නෑ වැරදි එහෙම ඵල ප්‍රමාණය ප්‍රමාණයක් ගැන තීරණයක් දෙන්න බෑ ලැබෙන ඵල ප්‍රමාණය තීරණය කරන්න බෑ උත්ප්‍රේරක වලින් හතර උත්ප්‍රේරක මගින් ලැබෙන ඵලවල ගුණාත්මකභාවය වෙනස් කරනවා නෑ නෑ උත්ප්‍රේරක දැම්මා කියලා ලැබෙන ඵල වල ගුණාත්මකභාවය අඩු වැඩි වෙන්නේ නෑ එකක් වැරදි පහ ලැබෙන ඵලය තුළ උත්ප්‍රේරක අඩංගු නොවේ නෑ ලැබෙන ඵලය තුළ උත්ප්‍රේරක අඩංගු වෙන්න පුළුවන් සෝරි දැන් සීනි කර්මාන්තයේ උත්ප්‍රේරකයක් විතර මැග්නීසියම් දා ගන්නවානේ ඒක සීනි ලැබෙනකොට මැග්නීසියම් එන්නේ නෑ එතකොට හරි මෙහෙම පස්වෙනිද ලැබෙන ඵලය තුල උත්ප්‍රේරක අඩංගු නොවේ අඩංගු වෙන්නේ නැහැ ඒක හරි පහ හරි එන එක වැරදි වෙන්න ඕන අපි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු මේක 33 නේ එකද පහද කියන උත්තර අතර තමයි දෝලණය වෙන්නේ 33 2 3 4 කොහොමත් වැරදි හරි දැන් හිතන්න सामान्य मे वगे प्रतिक्रिया हाइड्रोजन पेरोक्साइड नॉर्मल दिए जले पाउडर पात्र ना जले ऑक्सीजन वाय पाउडर पात्र मे एक मैं सोडियम हाइड्रोक्साइड मे उत्पेर के मे आठ दम के मट पल वर्ट मे आवा हम वेणी ने मे आवा हम वेणी ने एक लभ्य प्रतिपल वर्ट මේ යොදන උත්ප්‍රේරක අඩංගු වෙන්නේ නැහැ. එතකොට හරි. පස්වෙනි උත්තරේ තමයි හරි. උත්තරේ පහ. ඒ කියන්නේ එක වැරදි. එයා දැම්ම මතක තියාගන්න ඕන. එක වැරදි තමයි. උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය. ඕනේ ශක්ති විපර්යාසය වෙනස් කරනවා. මම කලින් කිව්වනේ. ඒ කියන්නේ යම් ප්‍රතික්‍රියාවක් කරගන්න ජූල් 100ක් යනවා නම් උත්ප්‍රේරක දාගම ජූල් 70 වසරෙන් කොට දාගන්න පුළුවන් උත්ප්‍රේරක දැම්මොත් එහෙම හරි 33 හරි එහෙනම් 33 උත්තරේ පහ හරි 34 මේ ප්‍රශ්නත් එක්ක පාඩම් කරගන්න ඕකේ තියෙන කරුණු එතකොට පාඩමෙන් භාගයක් විතර පාඩම් වුණා වෙනවා පහත ප්‍රකාශ කරන සත්‍ය වනුයි උත්ප්‍රේරක මගින් ඇතම් තාප දායක ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා බවට පත්විය හැක තාපය තාප දායක ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා බවට පත් වෙන්න නම් බෑ පත් වෙන්න විදියක් නැහැ කියන්නේ තාපය පිට කරන ප්‍රතික්‍රියාවක් කොහෙත්ම තාපය උරා ගන්න ප්‍රතික්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ බලමු B උත්ප්‍රේරක වැඩි මාත්‍රාවකට යෙදීමෙන් ඵල ප්‍රමාණය වැඩි වෙන නිසා ආර්ථික වාසි ලබාගත හැකිය නෑ මේකෙම උත්ප්‍රේරක දැම්ම කියලා ඵල ප්‍රමාණය වැඩි වෙන්නේ නෑ ලැබෙන ඵල ප්‍රමාණය අඩු කාලෙකින් ලැබෙනවා අඩු කාලෙකින් තමයි ලැබෙන්නේ පිටතරදී වගේ C උත්ප්‍රේරකවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට උත්ප්‍රේරකවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට
උත්පේරක වර්ධක යොදාගත හැකි අතර එය උත්පේරකයක් නොවේ. අන් ඒක නම් පට්ටටම හරි. උත්තරේ C. C කියන්නේ උත්තරේ ප්‍රශ්න අංක 3 උත්තර අංක 3. ඒ කියන්නේ මොකද්ද? යම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන උත්පේරක දානවා. ඒ උත්පේරකවල ක්‍රියාකාරීත්වය වැඩි කාලයක් තියාගන්න ඕන හින්දා තව අපි එකට එකතු කරන ඒවට උත්පේරක වර්ධක උත්පේරක වර්ධක ඒ උත්පේරක වර්ධක වලින් කරන්නේ අර උත්පේරකේ ක්‍රියාකාරීත්වය වැඩි කාලයක් තියාගන්න. එතකොට මතක තියාගන්න කවමදාක්වත් උත්පේරකයක් ක්‍රියාකාරීත්වය වැඩි කරන්න දාන උත්පේරක වර්ධක කවදාක්වත් උත්පේරකයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උත්පේරක වර්ධක කියන්නේ උත්පේරක නොවේ. එහෙනම් උත්තරේ 3 34ට. හරි. 35 පහත ප්‍රකාශයතුලින් සාවද්‍ය වනුයේ වැරදි එක. උත්පේරක හා ප්‍රතික්‍රියක එකම භෞතික අවස්ථාවේ පවතී නම් ඒවා සමජාතීය උත්පේරක ලෙස හඳුන්වයි. ආ වැරදි. එකෙන්ම වැරදි. සමජාතීය උත්ප්‍රේරකයක් වෙන්නේ ප්‍රතික්‍රියකයි උත්ප්‍රේරකයි මික්ස් කරපුවාම කලවම් කරපුවාම එකම කලාපේ ඉන්නේ. ඒ හොඳට මිශ්‍ර වෙනවා. හොඳට මිශ්‍ර වෙනවා නම් අපි කියනවා සමජාතීය කියලා. එකම භෞතික අවස්ථාවේ හිටපු කලියට එහෙම වෙන්නේ නැහැ. හරිද? එකයි හරි එක බලමු දෙක. උත්පේරකයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උත්පේරක වර්ධක යොදා ගන්න. දෙවැනි එක හරියටම හරි. තුන්වැනි එක උත්පේරක වර්ධක යනු තවත් උත්පේරකයක්. හතරවැනි එකේ 34වැනි එකේ උත්තරයක් වැරද්දුවද? ගොඩක් ආපහු 34 බලන්න මම මේ ප්‍රශ්නේ වැරදියටම කියලාද කියලා 34 ආපහු බලනවා මම ඒක ඔයාලගේ නෝට් එකේ කියන්නේ සිලබස් එකේ තිබ්බේ නැති එකක් මේක ආයතී සතරෙන් ප්‍රශ්න බලමු. මම කියව වැරදි වගේ. පහත ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ. සත්‍ය සත්‍ය. උත්ප්‍රේරක මගින් ඇතම් තාපදායක ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා බවට පත්විය හැක. ඒක වැරදි. B. උත්ප්‍රේරක වැඩි මාත්‍රාවකට යෙදීමෙන් ඵල ප්‍රමාණය වැඩි වන නිසා ආර්ථික වාසි ලබා ගත හැක. ඵල ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. අල ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තමයි වැඩි වෙන්නේ. සී උත්ප්‍රේරකවල ක්‍රියාකාරී මොකද ළඟ ළඟ යන උත්තර තියෙන එකයි ටිකක් හොයන්න අමාරු. උත්ප්‍රේරකවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට උත්ප්‍රේරක වර්ධක යොදාගත හැකි අතර ඒ උත්ප්‍රේරකයක් නොයි. උත්පේරකයක් නොවේ. එතකොට සී හරි විදියට ගත්තේ නේ අපි. හරි මේ 34 හරි 34 අපි උත්තරය ගහලා දෙන එක හරි 35 බලමු 35 බලමු 35 උත්තර නිකන් මඤ්ඤං හරි 35 බලමු
අහස ප්‍රකාශිතරින් සාවද්දි වැරදි ප්‍රකාශය 1 2 3 මම කියවනේ 4 වෙනි එක මම කියවනවා සෑම ප්‍රතික්‍රියාවක් සඳහාම උත්ප්‍රේරක නොමැති අතර ඇතම් ප්‍රතික්‍රියා සඳහා විශේෂ උත්ප්‍රේරක ඇත ඒ හරි ඒ කතාව හරි හැම එකටම උත්ප්‍රේරක නැහැ සමහර ඒවට විශේෂ උත්ප්‍රේරක තියෙනවා හරි පහ යම් ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කළ හැකි උත්ප්‍රේරකයක් තවත් ප්‍රතික්‍රියාවක් සඳහා උත්ප්‍රේරකයක් නොවිය හැක ඔව් එක ප්‍රතික්‍රියාවකට දාන උත්ප්‍රේරකයක් තවත් එකකට උත්ප්‍රේරකයක් වෙන්නේ නැහැ ඒක හරි උන හතර පහ හරි දෙක හරි හරි ආ මේ විතර පැටලලා නැහැ මේ එක තමයි වැරදි සාවද්ද ප්‍රකාශනය යන්නේ සාවද්ද වැරදි ප්‍රකාශය हाइड्रोजन पेरोक्साइड H2O2 द्रव सोडियम हाइड्रोक्साइड දෙන්නම ද්‍රවනේ ද්‍රව ද්‍රව මිශ්‍ර කරා කියලා මේ හොයන්න බෑ සමජාතීය වෙනවා තේරුණාද මේ ප්‍රතික්‍රියාවේ තවත් එක්තරා උත්ප්‍රේරකයක් තමයි මැංගනීස් ඩයොක්සයිඩ් මෙයා ගණ්‍යය අර මෙයයි මෙයයි විෂමජාතීය විෂමජාතීය මෙයයි මෙයයි සමජාතීය සමහරවිට දැන් මෙයා ද්‍රවයක් ද්‍රව ද්‍රව සමජාතීය වෙනවා මේ අවස්ථාවේ एक याने का हरी उत्तरे नाम तूना तमाई व्यार दिंगे इस पहाड़ तूना सावध्य प्रकाश है वही लंगल लंगे याने उत्तर दिए ने दिंग हरी ये टा कल्पना कर लगा अन्नौन वो जब मैं पहाड़ में अभी आधे ये कने मेने करे गुड़ाक कालने अरे इस हायर බහුපියවර ප්‍රතික්‍රියා සම්බන්ධව සාවද්ද වනුයේ බහුපියවර ඔයාලගේ චාලක රසායනයේ නෝට් එකේ අවසාන කොටස බලන්න බහුපියවර හරි බොහෝ ප්‍රතික්‍රියා බහුපියවර ප්‍රතික්‍රියාලු ඔව් ගොඩාක් ප්‍රතික්‍රියා පියවර කීපයකින් තමයි සිද්ධ වෙන්නේ බහුපියවර ප්‍රතික්‍රියාක වේග නිර්ණ පියවර වනුයේ සෙමින් සිදුවන ප්‍රතික්‍රියාව හරියටම හරි බහුපියවර ප්‍රතික්‍රියාවක හෙමීට සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි පියවර තමයි ඒ ප්‍රතික්‍රියාවේ වේගය තීරණය කරන්නේ දෙක හරි බහුපියවර ප්‍රතික්‍රියා යන පියවර ගණනකින් සිදුවන ප්‍රතික්‍රියාලු ඔව් පියවර 2ක් 3ක් 4ක් ඒ වගේකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව 3 හරි 4 බහුපියවර ප්‍රතික්‍රියාවල එක් එක් අතරමැදි පළවරට අනුව විවිධ සක්‍රියන ශක්තියින් පවතිනවා ඔව් ඔයාලගේ නෝට් එකේ පෙරලා බලන්න පිටපස්සෙන් බහුපියවර ප්‍රතික්‍රියාවල මෙහෙම හැඩේ ප්‍රස්ථාරයේ හැඩේ වෙනස් විවිධ සක්‍රියන ශක්තියන් තමයි තියෙන්නේ එක එක පියවරයන් වලට හතර හරි බහුපියවර ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා පමණක් වෙනවලු නෑ නෑ බහුපියවර ප්‍රතික්‍රියා තාප දායක වෙන්නත් පුළුවන් තාප අවශෝෂක වෙන්නත් පුළුවන් එහෙනම් 36 උත්තරේ පහ එයා තමයි වැරදි අපි එනම් 36 වෙනි ප්‍රශ්නය ඉවර කළා එහෙනම් හරි ඊළඟට තියෙන ව්‍යුහගත රචනා ගැටලු විභාගෙට එන්න පුළුවන් මේ වගේ රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න එන්න පුළුවන් ඉතින් ඉස්සලාම විනාඩි දෙකක් තුනක් දෙන්නම් නෝට් එකක් පෙරලලා මට කලින් ඉස්සරහින් ලියාගෙන හදාගෙන යමු බලන්න ඉක්බන් කරන්න ඕනේ විනාඩි දෙකක් තුනක් දෙන්නම් මම ඊට පස්සේ පිටපස්සෙන් හදාගෙන එන්නම් ඉක්බන් කරන්න ඔව් 31ට එන්නේ 3ද 2ද 31 උත්ප්‍රේරක සම්බන්ධයෙන් පහත ප්‍රකාශ වල 31 උත්ප්‍රේරක සම්බන්ධ පහත ප්‍රකාශන සත්‍ය
උත්පේරක මගින් ප්‍රතික්‍රියාවක සීක්‍රතාවය වැඩි කරනවා හරි උත්පේරක මගින් ප්‍රතික්‍රියාවක සක්‍රිය ශක්තිය අඩු කරනවා හරි උත්පේරක මගින් ලැබෙන ඵල ප්‍රමාණය වැඩි කරනවා උත්පේරක මගින් ලැබෙන ඵල ප්‍රමාණය වැඩි කරයි. ඒක වැරදි. වැඩි වෙන්නේ නැහැ. අදාළ ඵල ප්‍රමාණයම තමයි ලැබෙන්නේ. හැබැයි අර කාලය අඩු වෙනවා. අඩු කාලෙකින් තමයි ලබා දෙන්නේ. හරි හරි. ව්‍යුහ දෙක කොරණයන් ඉක්මව කරා. යන්නේ දෙකක් තුනක් දෙන්න. නෝට් එකක් ඕන වෙයි වහන්න අමතක වෙච්ච මතක් කරගන්න. ඔය හා සමාන ප්‍රශ්න මම කරලා තියෙනවා.
अरे मांगे ना पालेवी ने व्यू अगर तर रचना प्रश्न एक और अंडे आने हरी पालेवी ने व्यू अगर तर रचना ए दान देखा बी ई तल या ई दान डी मैंने मे वगे पोदु रसायन सूत्र हरि एक एक संघटक प्रतिक्रिया के संबंध उष्णत्व सह सांद्रणे दीलती है नवा एवगे प्रतिक्रिया आरंभे से गत खालयात आरंभक सांद्रणे बिंदु मौल गणटसीमीट्रेटनमेंद्रणे सांद्रणे बिंदु इतुला एक याने बिंदु आय दशम दिखाई पाने आरंभ के साथ में बिंदु दशम दिखाई पा हाँ नहीं कर इलाक कम वैला दिला उड़ा क्यों उड़ा सांद्रणे वेडी वेला तीयन मेके मेन मेह महादागंड विनवा ඒක පොඩි වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා මේ ඒකේ සාන්ද්‍රණය 0.5 තියෙන්නේ 0.05 වෙන්න ඕන 0.05 වෙන්න ඕන ඒක හදා ගන්න ඒ අටින් එන්නම 0.05 0.25 0.02 एक बिंदु दशम बिंदु है हायर और ये था दागर आ आ आ आ बड़ा किन्ना ये पालेवी ने पास तेरे को देवी ने पास क्या ला पीने आरंभक सांद्रणय एक सांद्रणय बिंदु दशम देखाई पहाय मौल गणसिमीटर यट अलम तपर दहाय तुल वैवी अति ए सांद्रणय गणनय करन्न कियनवा एहेनम ओय ए बी वल सांद्रणयन दीला तियेन्ने अर तपर 10 කට පස්සේ තියෙන සාන්ද්‍රණය එතකොට කරන්න ඕනේ මෙච්චරයි ආරම්භක සාන්ද්‍රණය ඇවිල්ලා 0.25යි එකකින් අඩු කරන්න ඕන 0.05 उत्तर का बिंदु आय दशम देखाई बिंदु आय मौल गण डेसीमीटर रेट किया था हरि आरंभ के सांद्रणे देरट पावतीन देरट तापर दहायक दी पावतीन सांद्रणे आडू करान इतसे रोमिलाक्कन देख पालमु तापर दहाय तुल ए वेडिवी में सीक्रतावे
එක දාන්න ඒ වැයවීම කියලා වැඩිවීම නෙමෙයි වැයවීම පළමු තප්පර 10 තුල ඒ වැයවීමේ සීඝ්‍රතාව r r a ඒ වැයවීමේ සීඝ්‍රතාවය මම දානවා 0.2 මවුල ඝන ඩෙසිමීටරයට බෙදනවා තප්පර 10න් තප්පර 10න් බෙදුවොත් 0.02 මවුල ඝන ඩෙසිමීටරයට තප්පරයට කියලා මට උත්තරයක් එනවා කාලෙන් බෙදන්න තියෙන්නේ සාන්ද්‍රණ වෙනස තුන්වෙනි උත්තරය තුන්වෙනි ප්‍රශ්නය තප්පර 10ක් 20ක් අතර කාලය තුල තප්පර 10ක් 20ක් අතර කාලය තුල ඒ වැයවීමේ සීඝ්‍රතාවය අහනවා තප්පර 10ක් 20ක් අතර තප්පර 10ක් 20ක් අතර ඒ වැයවීමේ සීඝ්‍රතාවය අහනවා අහන්නකෝ තප්පර 10ක් 20ක් අතර එතකොට කරන්න තියෙන්නේ දැන් තප්පර 10 දි සාන්ද්‍රණය 0.05යි එතකොට තප්පර 20 දි සාන්ද්‍රණය 0.025යි ඔක අඩු කරන්න ඕන ඊට පස්සේ එන උත්තරේ කාලෙන් බෙදන්න ඕන තප්පර 10ෙන් බෙදන්න ඕන ඔයාලා බෙ අඩු කරලා බලන්න 0.05ෙන් 0.25ක් අඩු කරොත් කැලලකින් අඩු කරලා බලන්න 0.025යි ඊළඟට මොකද කරන්න ඕනේ බෙදන්න රෝමිලක්කම් 4 ඉහත රෝමිලක්කම් 2 සහ 3 හි සීඝ්‍රතාව වෙනස් වීමට හේතු මොකක්ද කියලා අහනවා. ඇයි මේ මේ වේගයන් දෙක වෙනස් වෙන්නේ? ඇයි මේ දෙක වෙනස් වෙන්නේ? වේගය සමාන වෙන්න එපා. හරි. එහෙනම් අපි ලියනවා මෙහෙම. ප්‍රතික්‍රියාවක ආරම්භක සීඝ්‍රතාව වඩා ඉහළ අගයක් ගැනීම සාමාන්‍ය මොන ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවේ ආරම්භක සීඝ්‍රතාවය ඉහළ අගයක් ගන්නවා වැඩි අගයක් ගන්නවා පස්සේ යන්න යන වේගෙ අඩු වෙනවා රෝමිලක්කම් 4 හරි 5 ප්‍රතික්‍රියාවේ මධ්‍යන සීඝ්‍රතාවය සලකමින් A සහ B වැයවීමේ සීඝ්‍රතාව අතර සම්බන්ධතාවයක් ලියා දක්වන්නලු. A සහ B වැයවීමේ සීඝ්‍රතාව අතර සම්බන්ධය ලියා දක්වන්නලු. හරි. A සහ B වැයවීමේ සීඝ්‍රතාව අතර සම්බන්ධයක් ලියා දක්වන්නලු. හරි. ඔයාලා දන්නවා එහෙනම් ප්‍රතික්‍රියාව සීඝ්‍රතාවය ලියන්න පුළුවන් ඒ ඇසුරින් මෙහෙම ඩෙල්ටා A ගේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T වැයවන නිසා ඍණ ඕකම සමානයි ඩෙල්ටා B ගේ සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T එයත් වැයවන හින්දා ඍණ හැබැයි ස්ටොයිකියෝමිතික අනුපාතයෙන් බෙදන්න ඕන එහෙම සර් ඔය R වලින් මොකද්ද කියන්නේ? ආ R වලින් මොකද්ද කියන්නේ?
ප්‍රතික්‍රියාශීලතාවය ප්‍රතික්‍රියාශීලතාව නෝට් එකක් අත ළඟම තියාගන්න හදිස්සියක් වුණත් බලා ගන්න දැන් මම මේ ශීලතාවයේම ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාශීලතාවය මම A සහ B ඇසුරින් දෙකෙන්ම හෙව්වා A ඇසුරින් හෙව්වොත් ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T B ඇසුරින් හොයනවා නම් ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T බෙදීම 2 අයියාගේ ස්ටොයිකියෝමෙටික් අනුපාතයෙන් බෙදන්න ඕන ඊළඟට 6 ඉහත සම්බන්ධය වගින් x හා y ගණනය කරන්න කියනවා ඊහත සම්බන්ධතාවය මගින් x හා y ගණනය කරන්න කියනවා හරි x හා y ගණනය කරන්න කියනවා හරි ඒක මෙහෙම කරමු මේ අර දැන් සාමාන්‍ය ව්‍යුහගත වලට ලොකු ගණනය කිරීමක් දෙන්නේ නැති හින්දා අපි ප්‍රකාශනයේ විතරක් ලියමු මොකද ව්‍යුහගත වලට ඉච්චර බරපතල විදිහට ආන්න නැති හින්දා ඒ හින්දා මෙන්න මේ විදිහට ලියමු අවශ්‍ය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය හොයන්න පුළුවන් ऋण डेल्टा एक्स डेल्टा टी समान है ऋण मैं कभी रचना प्रश्न है ना सामान्य पिटू आप इधर आओ इधर का नंबर दिखू ना इस देह में उन्हें अब रचना वाली ने xy දෙන්න දෙකම b ටයි තියෙන නිසා මෙහෙම භාගයක් ගන්නවා හරි ඔය ටික ලියාගමු ගොඩක් අයට ටිකක් අමාරු නැති හේතුව පාඩම මතක නැති නිසා B කොටසෙ මේ ප්‍රශ්නවල දෝෂ සහිත වීමක් තියෙනවා B රෝමි ලක්කම් 1 2 අයින් කරන්න 1 2 අයින් කරන්න C විතරක් උත්තර ලියමු C වලට විතරක් උත්තර ලියමු ඇදී අගයන් නැහැ ඒ කියන වචනවල දෝෂ තියෙනවා හරි එහෙමත් අමාරුයි මේ හරි උෂ්ණත්වයේ වැඩි වුණ ශීඝ්‍රතාවය ඉහළ යාමට ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩි කරපුවාම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඉහළ යන හේතු දෙකක් අහනවා එහෙනම් හේතු දෙකක් වාර ලියන්න පුළුවන් අණු වල චාලක ශක්තිය වැඩිවීම
අනිකාරණාව තමයි ගැටුම් ප්‍රමාණය වැඩිවීම අනුවල ගැටුම් ප්‍රමාණය වැඩිවීම හරි ඔය වුණා හරි තමයි උෂ්ණත්වය ඉහළ යනකොට සීතලතාවය ඉහළ යන හේතුව තමයි අනුවල චාලක ශක්තිය වැඩිවීම ඒ වගේම ගැටුම් ප්‍රමාණය වැඩිවීම හරි විනාඩි 3-4ක් දෙන්නම් දෙවනි රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්නේ පොරාල යන්න බලන්න ඉක්මනට දෙවනි රචනා ප්‍රශ්නේ ඉක්මන් කරන්න ඔයාලා පටන් ගන්න නෝට් එකත් අතරල ලියාගෙන යන්න නෝට් එකත් අතේම තියාගෙන හොය හොය ලියාගෙන ලියාගෙන යන්න සල්ෆියුරික් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවක් තියෙන
හරි දෙවෙනි ප්‍රශ්නේ බලමු question number 2 හරි ඒකේ තියෙනවා sulfuric H2SO4 මම භෞතික තත්ත්ව දාන්නේ sodium hydroxide ආය sodium sulfate ඊළඟට ජලය හරි ඔය ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ प्रबल अम्ल प्रबल बाष्प प्रतिक्रिया संबंधे सल्फ्यूरिक के प्रबल अम्लया सोडियम हाइड्रोक्साइड के प्रबल बाष्म्या इतकोट मे प्रतिक्रिया पलवेनी दब्बर दहाय तुल सोडियम हाइड्रोक्साइड मौल सांद्रणे बिंदु दशम अटाई तपर विस्तृति बिंदु दशम पहाई ඊළඟ තප්පර 10යේදී ඒ කියන්නේ තප්පර සම්පූර්ණ තප්පර 30ක් යනකොට 0.3යි සාන්ද්‍රණය. තප්පර 40ක් ගත වෙද්දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරුලා තියෙන 0.2යි මවුල ගණිත සිමීටට සාන්ද්‍රණය. හරි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසුරෙන් ප්‍රකාශනයක් ලියන්නලු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය प्रतिक्रिया शीघ्रता मैं शीघ्रता प्रतिक्रिया शीघ्रता आर प्रतिक्रिया डेल्टा सोडियम हाइड्रोक्साइड सांद्रण बेदीम डेल्टा टी वैवन अनुपात प्रतिक्रिया शीघ्रता सोडियम हाइड्रोक्साइड असुरें गणने करांडलु फलमु तप्पर दहाय तुल मम लियनवा आर प्रतिक्रिया මේක ලියලා තියෙනවා මම ඒකම ආපහු ලියන්නේ පළමු තප්පර 10 ඇතුළත 0.8යි මවුල ගණන සිමීටරයට තප්පර 10 බෙදන්න 0.08යි මවුල ගණන සිමීටරයට තප්පරයට ඔන්න පළමු තප්පර 10 තුල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි දෙකෙන් බෙදෙන්න ඕනේ දැන් රෝමි ලක්කන් දෙක හරි ඊළඟට කියනවා දෙවන තප්පර 10 තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැයවීමේ ශීඝ්‍රතාවය අහන දෙවන තප්පර 10 තුල වචනේ හරියටම කියා තේරුම් ගන්න ඕන දෙවන තප්පර 10 තුල ප්‍රතික්‍රියාව අහනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිසක් ප්‍රතික්‍රියාවෙම නෙමෙයි එමුණොත් ඩෙල්ටා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටුවරහන් බෙදීම ඩෙල්ටා T එහෙම නේද ඩෙල්ටා T හරි පළමු තප්පර 10 කියන්නේ 10ක් 20ක් අතර 0.8 ඉඳන් 0.5 දක්වා අඩු වෙලානේ ඒ කියන්නේ 0.3යි සාන්ද්‍රණය බෙදන්න ඕන තප්පර කීයද 10යි එතන මට උත්තරයක් කියනවා වැය වෙන ඉඳන් ඉන්න දාන්නේ ආ 0.03යි මවුල ගණන සිමීටරයක තප්පරයට මේ හෙව්වේ තප්පර 10ක් 20ක් අතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ
සීග්‍රතාව රෝමි ලක්කන් 4 ඉහත දෙක තුන ප්ලස් මගින් ගණනය කළ සීග්‍රතාව වෙනස් වීමට හේතුව ඇයි ඇයි මේ වගේ සීග්‍රතාවය වෙනස් වෙන්නේ ඒකාකාර විදිහට ඵල ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියක වැයවීම සිද්ධ නොවන හින්දා ඒකාකාරණේ ඒකාකාරණේ ඒකයි एकाकार लेस प्रतिक्रिया सिदुनवन निसा एकाकार विधियट प्रतिक्रियाव सिदु नोवन निसा एकाई हेतु बी कोटस बी कोटस सिंक दान देखा HCl ईतल सिंक क्लोराइड दान H2 हाँ मेके दीला दीना सिंक सह HCl तो प्रतिक्रिया आरंभे दिस उत्तरे मुखर हेतु प्रतिक्रिया इतना आरंभे सिंक ग्राम सी आप के लगाकर सिंक ग्राम सी आ आरंभे ग्राम सी ये दागर ना अब सामान्य तुरलाती है ना ग्राम दहाय है सिंक वैवी में सी के तावे तापपर एक ग्राम वाली स्वयं लो इनाम रोमिलाकं एक आर सिंक सिंक वैवी में सी के ताव वैवे ना वहीं दर ही ना देखाई जिसम देखाई पहाई इन लाखों ने आप दाना देखाई जिसम देखाई पहाई ग्राम तापर एक इन्हें तापर एक ग्राम देखाई जिसम देखाई पहाई रोमिलाकं देखा ये तो प्रतिक्रिया सीक्रतावे नियतले से पावती ही ना संपूर्ण इनम अवसर नीमन ताऊ कुपमन काले आप दातवेद इक्यान सिंह संपूर्ण इनम वैवे इन्ना अब कोच्चर काले आप दातवे ना वधे किया ला हनो एनं एकाकाराई नं तप्पर एक ग्राम देखाई जिसम देखाई पाहा क्वाए वे ना वनी पीट के हुआ नी एक तप्पर एक ग्राम देखाई जिसम देखाई पाहा क्वाए वे ना दें मेरे बाल ना तप्पर एक कटा ग्राम देखाई दशम देखाई पाहा क्वाए वे ना वना अ
කොච්චර කාලයකට මම ටී කියලා ගන්න කොච්චර කාලයකටද ග්‍රෑම් 10ම ඉවර වෙන්නේ තේරෙන්න ඕන එක තප්පරයක ග්‍රෑම් 2.25 ගානේ වැයවෙවි යනවනම් වැයවෙවි යනවනම් ග්‍රෑම් 10 ඉවර වෙන්න කොච්චර කාලයක් යනවාද එහෙනම් ග්‍රෑම් 10 2.25 න් බෙදලා හරි නේද ग्राम दहाय मामले जो ना देखा है जैसे मैं देखा ही पाहें ये तो बड़ा हमारा खाले इनवा हाथराई जैसे मैं हाथराई इना इतिरी इतिरी ग्राम दहायत व्यायवेंड तप्पर हतरा दशमलव हतरा ही हतरा कालया जरो सी प्रतिक्रियावक उष्णते वैरीवेन कोटे ऐ शीघ्रतावे वैरीवेन ने क्या रहा ना ये नाम उष्णते वैरीवेन कोटे अनुवल चालक शक्ति वैरीवेला गटुम प्रमाणे वैरीवेनो ये लिया नहीं मान प्रतिक्रियक अणु अणु वल चालक शक्ति वैडिवि सफल गटुम प्रमाण प्रमाण एविट प्रतिक्रिया शीघ्रता मगद वेडी वेन हर ओमाई पार्ट ले प्रश्न तिब्बता हर विना तुनाखरा दिना तुम प्रश्न आरंभ कर आरंभ कर नोट टेक बदागन उत्साह कर मट खाली लिया लिया
Question number 3. Play a part ticker. Kriyakar kama. Gana centimeter pansir beaker yagena. Eta dekai maula gana decimeter at a u. HCl dravan aking. Milliliter visak ekkar. ඊට පස්සේ එකට දානවා ඝන සෙන්ටිමීටර් 500ක් දක්වා මොනවද ජලය තේරුණාද එතකොට මේ බීකරේ තියෙන්නේ HCl මිලිලීටර් 20යි ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 20යි ජලය එකතු කරනවා 500ක් දක්වා ඒ කියන්නේ ජලය දානවා ඝන සෙන්ටිමීටර් 480ක් හරි දෙකයි මවුල ඝන ඩෙසිමීටර් 2 HCl මිලිලීටර් 20ක් තුල අඩංගු වන HCl මවුල ගණන අහන මවුල ගණන එහෙනම් රෝමි ලක්කම් 1 C සමානයි n බෙදීම v ඒ කියන්නේ n සමානයි CV කියලා සූත්‍රය හදාගන්න බෙදීම v මෙහෙට කොට ගුණ කිරීම v වෙනවා නේ අපට සාන්ද්‍රණය දීලා තියෙනවා 2යි මවුල ඝන ඩෙසිමීටරයට පරිමාව ඇවිල්ලා ගණ සෙන්ටිමීටර් 20යි පරිමාව ගණ සෙන්ටිමීටර් 20යි ගණ ඩෙසිමීටර් කරන්න 1000ම් බෙදන්න ඕන ගණ සෙන්ටිමීටර් ගණ මීටර් කරන්න 1000ම් බෙදන්න එතකොට මෙයාට මෙයා කැපෙනවා ඉන්දුවර බිංදුව කැපෙනවා දෙවරක් දෙක 4යි 400ම් බෙදුවොත් 0.04යි එනම් HCl මවුල ගණනාව 0.04ක ප්‍රමාණයක් ඊට HCl මිලිලීටර් 20ක බීකරයකට දමා ඝන සෙන්ටිමීටර් 500ක් දක්වා ජලය පිරවූ විට එම තනුක ද්‍රාවණයේ HCl වල සාන්ද්‍රණය HCl සාන්ද්‍රණය මම දානවා n සමානයි sorry c සමානයි n බෙදීම v මම ඔයා ගත්ත දාපු HCl මවුල ගණන 0.04යි සම්පූර්ණ පරිමාව ඝන සෙන්ටිමීටර් කීයද 500යි ඒක ඝන ඩෙසිමීටර් කරන්න මම 1000ම් බෙදනවා ඒ බෙදන 1000 උඩට යනවා හරිද ඒ කියන්නේ දැන් වතුර දාපුවාම මේ HCl වලට වතුර දාපුවම තනුක වෙනවනේ දැන් අලුත් සාන්ද්‍රණය හොයන්න යන්නේ දැන් මවුල ගාන පරිමාවෙන් බෙදනවා පරිමාව ඝන සෙන්ටිමීටර් 500 හින්දා ඝන ඩෙසිමීටර් කරන්න 1000ම් බෙදනවා ඒ බෙදන 1000 උඩට යනවා 500ට 500 එකයි 1000ට 500 දෙකයි දෙවරක් එහෙනම් දැන් HCl වල සාන්ද්‍රණය 0.08යි HCl සාන්ද්‍රණය කොච්චරයිද 0.08යි හරි දැන් මේ ද්‍රාවණයෙන් මිලිලීටර් 10ක් අරන් බලනවා ඒ මිලිලීටර් 10 ඇතුලේ කොච්චර HCl මවුල ප්‍රමාණයක් තියනවාද කියලා අහනවා. දැන් මේ ද්‍රාවණයෙන් මම මිලිලීටර් 10ක් ගන්නවා. ඒකේ කොච්චර මවුල ප්‍රමාණයක් තියනවාද කියලා බලනවා. එහෙනම් n සමානයි CV. n සමානයි CV දාමු. සාන්ද්‍රණය අපි හොයාගත්ත 0.08යි. පරිමාව ඝන මිලිලීටර් 10ක් නේ ගන්න. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් නේ. යාව ඝන ඩෙසිමීටර් කරන්න මම 1000ම් බෙදනවා. බිඳුර බිඳුව කැපෙනවා. එහෙනම් මට උත්තරයක් කියලා 0.0 0.08යි කියලා. හරි. දැන් මේ ද්‍රාවණයෙන්
බින්දුවෙන් බින්දුවයට බෙදන්න ඕන 100. එතකොට බින්දුවෙන් බින්දුවයි 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 8යි මවුල කියලා එනවා. මංගහනවා ඒ වෙන් කරගත් HCl මිලිලීටර් 10 තුල ඇති HCl ස්කන්ධය HCl ස්කන්ධය හොයනක මහ ලොකු වැඩක් නෙමෙයි. ඔයාලට මේ සූත්‍ර මතකද n සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය දැන් ගන්න ස්කන්ධ කීයද කියලානේ. එහෙනම් මෙහා මෙහෙට දාමු. එනමන සූත්‍රයක් තියෙනවා ස්කන්ධය සමානයි මෞල ගාන වැඩි කිරීම මෞලික ස්කන්ධය. මම මෞල ගාන හොයා ගත්තා. බිංදුව ඇරසම බිංදුවයි 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 8යි. මෞලික ස්කන්ධය HCl වල මෞලික ස්කන්ධය වෙන්නේ හයිඩ්‍රජන් වල 1යි ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5යි ඔක්කොම එකතු කරපුවම 36.6යි. ග්‍රෑම් මෞලයට මෞලික ස්කන්ධය එහෙම හදාගන්න හයිඩ්‍රජන් 1යි ක්ලෝරීන් 35.5යි වගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ටික එකතු කරා. ඒක දාන්න මෙතනට. මෞලයට මෞල කැපෙනවා. එහෙනම් බිංදුවයි දශම බිංදුවයි 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 8 වැඩි කරන්න 36.5 6 නෙමෙයි 5 බිංදුවයි දශම බිංදුවයි 2යි 9යි 2යි මෙන්න මෙච්චර HCl ග්‍රෑම් ප්‍රමාණයක් තමයි යෝගේ තියෙන්නේ. මෙන්න මෙතන 5 ඉන්නේ. හරි ඊළඟට ඉහළ ද්‍රාවණයේ ඝනත්වය 1000යි ඝන මීටර කිලෝග්‍රෑම් වෙන් කරගත්ත මිලිලීටර 10යි ස්කන්ධය අහනවා. දැන් එහෙනම් ප්‍රෝමිලක්කම් පහ ඔයාලා දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධය වැඩිම පරිමාව. ඒක මේ දෙන්නා මම මාර්ග මෙයා මෙහෙට දාන්න. උතර මම ලියන්න පුළුවන් ස්කන්ධය සමාන වෙනවා. මෙයා මෙහෙට උඩ ගුණ කිරීමක් වෙනවා. ඝනත්වය වැඩි කිරීම පරිමාව මෙයාට මෙයා කැපෙනවා බිඳුර බිඳුවක් කැපෙනවා බිඳු තුනට බිඳු තුනක් කැපෙනවා 1 8 100යි ඒ කියන්නේ බිඳුවෙන් බිඳුවයි 1 කිලෝග්‍රෑම් බිඳුවෙන් බිඳුවයි 1 කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් අපිට උත්තරය හොඳයි ඒ ටික ලියාගමු දැන් B කොටස යන්න एबी पार्ट है उत्साह करने
හරි මකනවා ඊළඟට B කොටස B කොටස ප්‍රතික්‍රියාවට සහභාගී නොවන ද්‍රව්‍ය වලට අපි කියනවා ප්‍රති උත්ප්‍රේරක කියලා. හරි මෙහෙම ලියන්න. ලියන්න. ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය ඉහළ නංවන නමුත් ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය ඉහළ නංවන නමුත් ඉහළ නංවන නමුත් ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවේදී වැය නොවන ද්‍රව්‍ය උත්ප්‍රේරක ලෙස වේ රෝමිලක්ඛන් දෙක උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයට ඇති වෙන බලපෑම කුමක්ද කෙටියෙන් පහදන්න දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි ප්‍රතික්‍රියාවක් මෙන්න මේ ආකාරයට මෙහෙම සිද්ධ වෙනවා නම් මේ ප්‍රතික්‍රියක මේ ඵල නම් දර මේ තමයි එයාගේ සක්‍රියන ශක්තිය EA සක්‍රියන ශක්තිය මේ ප්‍රතික්‍රියක මේ ඵල එතකොට මේ තමයි EA සක්‍රිය ශක්තිය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකදී ඵල සෑදීමේදී ඒ අණු ලැබිය යුතු ආම ශක්ති මට්ටම සක්‍රිය ශක්තිය. හරිද? එතකොට මේ උත්ප්‍රේරක දාපුහම වෙන්නේ මෙන්න මෙයාගේ මේ මාර්ගය මාර්ගය මෙන්න මෙහෙම වෙනස් වෙනවා කියලා කියන්නේ මම මේක EAC කියලා දාන්න උත්ප්‍රේරකේ දාපුහම අර සක්‍රියන ශක්තිය අඩු වෙනවා ඒ කියන්නේ ප්‍රතික්‍රියාකාණු ගැටෙන්න ඕන ආම ශක්තිය අඩු වෙනවා ඵල බවට පත් වෙනවා එතකොට මේ ප්‍රතික්‍රියා මාර්ගය තමයි වෙනස් වෙන්නේ මාර්ගය වෙනස් වෙනවා. හරි. මේ මාර්ගය නෙමෙයි මාර්ගය වෙනස් වෙනවා. ලියන්න මෙහෙම
මෙහිදී ඵල සෑදීමට අදාළ ඵල සෑදීමට අදාළ ඵල සෑදීමට අදාළ ඵල සෑදීමට අදාළ සක්‍රියන ශක්තිය අඩුවීමක් සිදුවන අතර අඩුවීමක් සිදුවන අතර අඩුවීමක් සිදුවන අතර ප්‍රතික්‍රියාව සිදුවන මාර්ගය වෙනස් වේ ප්‍රතික්‍රියාව සිදුවන මාර්ගය වෙනස් වේ ප්‍රතික්‍රියාව සිදුවන මාර්ගය වෙනස් වේ प्रतिक्रिया सिद्धुवन मार्ग उवेनस्वे प्रतिक्रिया सिद्धुवन मार्ग मुकद वेनवा कियन्ने वेनस्वे नो हरी मैं समाहरण मेलो संसार एक तेरे ने क्या नहीं ट्यूट टेका बालरावत ने अंदर ने ये बा मतलब दिया करने को वाला क्या बैठा हरी उत्पेरकारी उत्प्रेरक
හරි ඉතින් C part එක C part එක උත්ප්‍රේරක වර්ධකයක් කියන කුමක්ද කියලා අහනවා උත්ප්‍රේරක වර්ධකයක් කියන්නේ මොකද්ද කියලා අහනවා උත්ප්‍රේරක වර්ධකයක් කියලා කියන්නේ උත්ප්‍රේරක උත්ප්‍රේරකයේ ක්‍රියාවලිය අඩු වෙන්න දෙන්නේ නැතුව නියතව පවත්වා ගන්න ද්‍රව්‍යයන් වලට කියන උත්ප්‍රේරක වර්ධක කියලා මෙහෙම ලියන්න උත්ප්‍රේරක ක්‍රියාවලිය උත්ප්‍රේරකවල ක්‍රියාවලිය උත්ප්‍රේරක ක්‍රියාවලිය නියතව පවත්වා ගැනීමට දායක වන නියතව පවත්වා ගැනීමට දායක වන ද්‍රව්‍ය වේ උත්ප්‍රේරක ක්‍රියාවලිය නියතව පවත්වා ගැනීමට දායක වන ද්‍රව්‍ය වේ රෝමිලක්කන් දෙක සක්‍රියන ශක්තිය අනුකුමක්ද සක්‍රියන ශක්තිය අනුකුමක්ද සක්‍රියන ශක්තිය කියලා කියන්නේ ඔයාලට මතක ඇති සක්‍රියන ශක්තිය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක අණු ඵලබවට පත් වෙද්දී ප්‍රතික්‍රියක අණු ඵලබවට පත් වෙද්දී අණු ගැටිය යුතු අවම ශක්තිය රට කියනවා සක්‍රියන ශක්තිය කියලා. හරි. මෙහෙම ලියන්න. ප්‍රතික්‍රියාවක 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 ප්‍රතික්‍රියක මගින් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක මගින් ඵල සෑදීමේදී ඵල සෑදීමේදී ඵල සෑමේදී සෑදීමේදී ප්‍රතික්‍රියක අණු වලට 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 තිබිය යුතු අවම ශක්තිය තිබිය යුතු අවම ශක්තිය අවම ශක්තිය ප්‍රතික්‍රියක අණු වලට තිබිය යුතු අවම ශක්තිය අවම ශක්තිය තිබිය යුතු අවම ශක්තිය අවම ශක්තිය ලියවෙන්න එපා විනාඩියක් අහගන්න ලියවෙන්න එපා විනාඩියක් අහගන්න මං කියන එක අට් කරන්න එපා වැදගත් දෙයක් කියන්නේ හරි එහෙනම් චාලක රසායනෙත් ඔන්න ප්‍රශ්න ගොඩක් අපි සාකච්ඡා කරලා නතර කරා ගොඩක් අයට අමාරු ඇති හේතුව නෝට් එක ජුට්ටක්වත් මතක නැති අය සමහර අයට ටිකක් අමාරු ඇති ඒ නෝට් එක සාමාන්‍ය මතකයි සමහර අයට අවුලක් නැතුව ඇති ඒ නෝට් එක ගැන හොඳ අවබෝධයෙන් හිටපු කට්ටිය හරි හොඳයි ඉතින් විනාඩියක් ඉඳ අයින් වෙන්න එපා එහෙනම් ඕකෙදි මම ඔච්චරයි කතා කරන්නේ සම්පූර්ණ මෙතකොට ඒ චාලක රසායනයත් ඉවරයි
අපි ඊළඟ දවසේ හමු වෙමු එතෙක් ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා